හොයලා බලන්න ඒ කාලේ සතුසි. ඒ කාලේ සතුසි කුඩු අහු වුණා. දැන් අද අද කාලේ අහු වෙනවද? රිෂාඩ් ගියා විතරයි කුඩු අහු වෙන්නේ නැහනේ. රිෂාඩ් ඉන්නකොට විතරක් ඇයි සතුසෙන් කුඩු අහු වුණේ? ඒ කාලේ සිංහල ව්‍යාපාරිකයෙක් සතුසට බඩු දෙන්නම මාස 5ක් විතර යනවා බිල ගෙවන්න. ව්‍යාපාරේ වැටෙනවා. මුස්ලිම් ව්‍යාපාරිකයෙක් සතුසට බඩු දෙන්නම මාසෙන් ගෙවනවා. සිංහල ව්‍යාපාරිකයෙක් මාස 5ක් යනවා. ඉතාම සැලසුම් සහගතව දැනුවත්ව සිංහල ව්‍යාපාරික බලය බින්දා. අන්න මේ කියන්නේ දේශපාලන බලය හා භූමිය. රාජ්‍ය බලය හා භූමිය. මේ කියන්නේ යුසුෆ් අල් කොඩාවි. ඒ නිසා මේ අන්තවාදීන්ගේ දහම කුරාණයේ කෙසේ වෙතත් මේ අන්තවාදීන්ගේ දහම යුසුෆ් අල් කොඩාවි වැනි ජාත්‍යන්තර පිළිගත් ත්‍රස්තවාදී දේශකයන්ගේ ධර්මයේ පමණයි ඔවුන්ගේ ධර්මයේ දහම. ඒ නිසා මේ අන්තවාදය ගැන හොයනවා කියන්නේ මේක කොහොමද පළපොතට ආවේ කියලා හොයන්න ඕන. කොහොමද ගුරුවත් පොතට ආවේ කියලා හොයන්න ඕන. මේ කියන්නේ කොහොමද බැස්සුවේ කියලා හොයන්න ඕන. ඒ කොමිෂන් සභා වාර්තාවෙන් දඬුවමක් නියම නොකරපු පින්වතෙකුට ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි. එතුමා පුදුම වාසනාවන්තයි. දැන් රනිල් වික්‍රමසිංහ තමයි 19 වෙනි සංශෝධනෙන් විධායක බලයේ සෑහෙන පංගුවක් තමන් අතට ගත්තේ. ජනාධිපතිවරයාගේ අතපය බැන්දේ. ඇවිල්ලා මාස කිහිපෙන් ගිරිතලේ බුද්ධයන්ස මෙහෙයුම් කරපු ගිරිතලේ හමුදා කඳවුර සීල් කළේ. යුද හමුදා බුද්ධයන්සය නැගෙනහිර පළාත ගැන හෙව්වේ. ඉස්ලාම් අන්තවාදය ගැන හෙව්වේ. ගිරිතලේ හමුදා කඳවුර බේස් කරගෙන පදනම් කරගෙන ඉතිහාස පළවෙනි වතාවට උසාවි නියෝගයක් අරගෙන රහස් පොලිසිය හමුදා කඳවුරක් ඇතුළට ගිහිල්ලා හමුදා කඳවුරක් සීල් කරා. ලිපිගොනු සියල්ල තමන් බාරයට ගත්තා. ඒ ලිපිගොනු ඇතුළේ සහරාල්ලාගෙන තොරතුරු තිබ්බා. යුද හමුදා බුද්ධයන්සේ අකර්මණ්‍ය කළා. නැගිනිල පළාතගෙන තිබිච්ච අවධානය බිංදුවට වැට්ටුවා. ඒව කළේ රනිල්. කෙරෙව්වේ රනිල්. ඒ රනිල්ට අඩුගානේ වේවැල් පාරක් අදහන්න කියලා මේක. තව දසනායක ගත්ත DPL දසනායක DP කේ දසනායක නාවික හමුදාවේ ඊළඟට ගත්ත ගන්න ඔන්න මෙන්න හිටියා කරන්නාඩු හිටපු නාවික හමුදාපතිතුමා ඔ මේ වගේ විශාල පරිසර බුද්ධියන්ස සහ හමුදාවල ප්‍රධානි අත්තනම් කොට ගත්තා ඉතින් පූජිතට හිතෙන්නේ නැද්ද වැඩි පඩක් තලකම් කරන්න ගිහිල්ලා ඊළඟට මරණත් යන්න වෙන්නේ ඉරේට කියලා ගිරිතලේ හමුදා කඳවුර සීල් කරලා බුද්ධයන්ස පොලිමේ හිරේට දානකොට ඒවා ඇස් දෙකෙන් බලබල ඉන්න නිලධාරින්ට තමන්ගේ පාඩුවේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න කියලා හිතන්නේ නැද්ද ඒ තමන්ගේ පාඩුවේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා කියන මානසිකත්වයේ ඇතිකලේ කවුද මානසිකත්වයේ වැපුරුවේ කවුද එතනට රාජ්‍ය ආරක්ෂක ජාලය ඒ මානසිකත්වයට පල්ලෙහාට වැට්ටුවේ කවුද? ඒ පල්ලෙහාට වට්ටපු එක නෙවෙයිද මුලින්ම හිරේ දාන්නේ? කවුද දෙතට මේ රාජ්‍ය ආරක්ෂක ජාලයේ වැට්ටුවේ? කවුද දෙතට පත්කලේ? හිටපු වගමැති රනිල් වික්‍රමසිංහ. මුන්න හැට වේවැලකින් ගහන්න කියලාවත් නැහැ. breaking.lk